හිතනවා. ඉතින් ඕන කාලයකට පස්සේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේ දවස්වල නිවාඩුත් නැහැ මොකටම. ඉතින් ඒකෙන්ද අපිත් කියා වන් ගෝල් ෆේස් එක පැත්තේ. ඉතින් වන් ගෝල් ෆේස් එකේ ඇඩ්වෙන්චර් සෝන් එක බලන් තමයි අපි අද ගියේ. ඉතින් ඒකෙදී ලබාගත් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තත් ඔයාලටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතිච්ච හින්දා බ්ලොග් එක කරන්න හිතුවා. විශේෂයෙන්ම ඔයාලට බබාලා ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙයි. ඒකින්ද ඇඩ්වෙන්චර් සෝන් එකේ තියෙන දේවල් ඉදිරියේදී විස්තර මම කතා කරන හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. අපි වන් ගෝල් ෆේස් එකට එන්ටර් වුණේ කාපාක් එක සයිඩ් එකෙන් කියන්නේ පිටිපස්සෙන්. එතකොට මේකේ කාපාකින් ගැන කතා කරොත් මේකේ වෙහිකල්ස් වලට පැයකට රුපියල් 100කුත් බයික් වල ඒවට පැයකට රුපියල් 50කුත් අය කරනවා. ඉතින් ඔයාලා කාපාක් එකට එන්ටර් වෙද්දී ඔයාලගේ ඔටෝමැටිකලි ඒව හැමදේම වැටෙනවා මැෂින් එකේ. එතකොට අපි එක්සිට් වෙද්දී ඔයාලට පෙන්වනවා අපි කොච්චර පැය ගාණක් මේක ඇතුළේ ඉඳලා තියෙනවද කියලා. ඒ අනුව ටිකට් එක යාලා දෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ ලෙවල් 1 එකේ. ඉතින් බලමු ඇඩ්වෙන්චර් සවුන් එක මේ ටච් ඩිස්ප්ලේ එකේ හොයාගන්න පුළුවන් කීවෙනි ලෙවල් එකේද තියෙන කියලා. ඉතින් ඇඩ්වෙන්චර් සවුන් එක ලෙවල් 4 එකේ තියෙන්නේ. දැන් අපි ලෙවල් 4 එකට යන ගමන් ඉන්නේ. ඉතින් අපි මීට කලිනුත් වන් ගෝල් ෆේස් එකට ඇවිල්ලා තිබුණාට මේ ඇඩ්වෙන්චර් සවුන් එකක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ බබාට දැනගන්න කරන්න හොඳ තැන් මොනවද කියලා හොයාදි තමයි මේ ඇඩ්වෙන්චර් සවුන් එක ගැන දැනගන්න ලැබුණේ. ඉතින් පහුගිය කාලේ අපි එන්නේ හිටියට අපිට වැඩක් එක බැරුණා. ඕන දැන් තමයි ඒකට ටයිම් එකක් ආවේ. ඉතින් අපි ලෙවල් 4 එකට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ ලෙවල් 4 එකේ ගොඩක්ම මේ ප්ලේ ඒරියා එකක් තමයි තියෙන්නේ. එක එක ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් තියෙනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න අපි ගිහිල්ලා බලමු ඇඩ්වෙන්චර් සවුන් එකේ මොනවද තියෙන සෙල්ලම් කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි දැන් මේ ඇවිදගෙන යද්දී දකුණු පැත්තේ තියෙනවා මේ පොඩි මැෂින්ස් වගේයක්. ඒ කියන්නේ ඒවට කියන්නේ වෙන්ඩි මැෂින් කියලා. ඒකේ සොෆ්ට් ටොයි එකක් තමයි. ඒක ප්ලේ කරලා අපි දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් රුපියල් 100ක් දාලා ඒක ප්ලේ කරන් තියෙන්නේ. ඉතින් යනකොටත් එනකොටත් එදෙන ගොඩාක් සෙනගේ හිටියා. හැබැයි දිනන කෙනෙක් නම් දැක්කේ නැහැ. අපිත් ඒක ප්ලේ කරා හරිම අමාරුයි ඒක දිනන්න. ඉතින් ඔන්න දැන් අපි ඇඩ්වෙන්චර් සෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඕක තමයි ඇඩ්වෙන්චර් සෝන් එක පටන් ගන්න තැන. ඉතින් මේ ඇඩ්වෙන්චර් සෝන් එකට ඇතුල් වෙන ගමන්ම මේ ලිවලින් හදපු හෝස් කෙනෙකුයි ෂයා හෙකුයි තියෙනවා. ඇත්තටම බබා ඒක දැකලා ඇත්තටම විනාඩි කිහිපයක් සෙල්ලම් කර කර හිටියා. ඒ තරම් යා එක්සයිට් වෙලා හිටියේ. ඉතින් මේ ඇඩ්වෙන්චර් සෝන් එකේ රෝල්ස් කීපයක් තියෙනවා. එකක් තමයි කෑම බීම ගෙනියලා සෙල්ලම් කරන අතරතුර කන්න බෑ. ඒ වගේම හැම පේරන්ට්ස් කෙනෙක්ම හැම කික් කෙනෙක්ම අනිවාර්යෙන් සොක්ස් යූස් කරන්න ඕනේ. ඉතින් මේක ඇතුලේ සෙල්ලම් කරද්දී සොක්ස් දාගෙන ඉන්න ඕනේ. ඉතින් අපිට ගෙදරින් සොක්ස් ගේන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාලා සොක්ස් එතන විකුණනවා. ඒව ගන්නත් පුළුවන්. ඉතින් වන් ගෝල් ෆේස් එකේ හැම දෙයක්ම එකිනෙකට ගණන් වැඩි හින්දා ඔයාලට එළියෙන් සොක්ස් ගේන එක හොඳයි. මේක ඇතුලෙන් ගන්නට වැඩිය මාස කිහිපයකට කලින් නම් අහ දිනා රුපියල් 500ක් වගේ මිලක් තමයි කිව්වේ. නමුත් අපි තුන්දෙනාම සොක්ස් කොහොමද දාගෙන අපින්ද අපිට සොක්ස් ගන්න අවශ්‍යතාවයක් තිබුණ නැහැ එදා. ඉතින් මේකේ ගණන් ගැන කතා කරද්දී අපි මෙහෙට එන්න කලින් කෝල් එකක් දුන්නම අපිට කිව්වේ يعني යාලා ඇවරේජ් ගණක් තමයි ඒ වෙලාවට කියන්නේ අපිට. ඉතින් ඒ වෙලේ යාලා අපිට කිව්වේ එක කික් කෙනෙක්ටයි වන් පේරන්ට් කෙනෙක්ටයි 2500යි එක්ස්ට්‍රා ඇඩල්ට් රුපියල් 900ක් ගන්නවා කියලා. හැබැයි අපි එතනට ගියාට පස්සේ අපේ බබා වරුදු තුන හින්දා යා ටොටල ගණේට වැටුනේ. යාට 1723ක් ගත්තා. එක්ස්ට්‍රා ඇඩල්ට් රුපියල් 689යි ගත්තේ. ඉතින් ඒකට සර්විස් චාර්ජ් එකයි ටැක්ස් එකයි වැඩිලා ටෝටල් බිල් එක රුපියල් 3150ක් වගේ තමයි ඇඩ් වුනේ. ඉතින් දැන් අපි ඇඩ්වෙන්චර් සෝන් එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආපු ගමන් බබත්
එක පාට හිතාගන්න බැරුව බලාගෙන හිටිය යාටත් හරි එක්සයිට් මේ පරිසරේ. ඉතින් අපි මේ පැය තුනේ පැකේජ් එක අරගෙන ආවේ මම ඒක ඉස්සරහට කතා කරන්න. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ ලොකස්. ලොකස් ගොඩක් තියෙනවා හැම එකක්ම එක වගේ. හැම එකටම නම්බර්ස් තියෙනවා. ඉතින් ඔයාලගේ ගේන බඩු ඔක්කොම මේ ලොක එකට දාලා ඕනම අංක හතරක් එක්ක හෑෂ් ගැහුවම ලොක් වෙනවා. ආයේ ඒ අංක හතරම ගහලා හෑෂ් ගැහුවම අන්ලොක් වෙනවා. හැබැයි මතක තියාගන්න තමන් දාන ලොක එකේ නම්බර් එක මොකද්ද කියලා හැම එකක්ම එක වගේ හින්දා අමතක වෙන්න පුළුවන්. ඉතින් ඔය දින ඇතුළෙච්ච ගමන්ම සෙල්ලම් කරන් තියෙන එක ඕකට බබා ගොඩක් ආස වුණා. සෙල්ලම් කිහිපයක්ම තිබුණාට බබා වැඩිපුරම සෙල්ලම් කරේ ඔය බෝල ගොඩේ තමයි ඇත්තටම. ඊට පස්සේ මේකේ සේෆ්ටි ගැන කතා කරොත් හැමතැනම වගේ අර ස්පොන්ජ් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බබා වැටුණත් කිසිම ඩැමේජ් එකක් එහෙම වෙන්නේ නැහැ. ඉතින් සමහරකට අපි මෙයාව එක්කගෙන වෙන පාක් වල ගියාම සමහර සෙල්ලම් අපි කරන්න දෙන්නේ නැහැ. මොකද ඒවායේ කිසිම සේෆ්ටියක් නැහැ. ඉතින් වැදුනොත් ගොඩක් ඩැමේජ් වෙනවා ඔල්ලුවක් එහෙම. ඉතින් මේවා එහෙම නැහැ. හැමතැනම ස්පොන්ජ් දාලා රූල්ස් දාලා ඒ කරන්න ඕනේ විදිය හැමදේම තියෙනවා. ඉතින් මෙයා මේ මගේ දුව සෙල්ලම් කරන මේ ඒරියා එක ගොඩක් ටොටලට කියලා තමයි ගහලා තිබුණේ. නමුත් එදා නම් ඉතින් හැමෝම කලවමේ තමයි සෙල්ලම් කරේ. ලොකු බබාලත් මේකේ ඇවිල්ලා සෙල්ලම් කරා. නමුත් අවුරුදු 3ට අඩු බබෙක් වගේ මේකේ දානවා නම් අනිවාර්යෙන් ඒ වැඩිහිටියෝ ළඟ ඉන්න එක තමයි ගොඩක්ම නුවණට හුරු. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ අපි අද අරන් ආවේ මේක පැය තුනේ පැකේජ් එක. නමුත් මේක පැය එකමාර පැය දෙක ඒ වගේ ටයිම් Tamanට කැමති වෙලාවක් අරගෙන ඉඳි මෙන්නත් පුළුවන්. ඉතින් ඊළඟට එහෙම කියන්නේ අඩු වෙලාවක් අරගෙන මේකට ඒටි යාලා ස්ටික එකක් අපේ මේ ලිස්ට් එකේ බඳිනවා. නැත්නම් බබලාගේ ඇඳුමේ ඒක අලවනවා. ඉතින් අපි පැය තුනේ පැකේජ් එක අරන් ආපු නිසා අපිට එහෙම කිසිම දෙයක් මේවා කරේ නැහැ. පැය තුනේ පැකේජ් එක වගේ අරන් එද්දි ටිකක් ගොඩ වෙලාවක් නේ. එතකොට ඔයාලට කැමති නම් මේකට ඇතුළට ඇවිල්ලා සෙල්ලම් කරලා බඩගිනි හැදුනම එළියට ගිහිල්ලා කාලා ආයෙ ඉතුරු වෙලා තියෙන පැය කිහිපය ඇතුළට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් අපිත් එහෙම යන්න හැදුවට අපිට යන්න බැරි වුණා. මොකද බබාට කන්නුමනාවක් තිබුණෙත් නැහැ, යන්නුමනාවක් තිබුණෙත් නැහැ. එයා ගොඩාක් එන්ජොයි කරා මේ හැම සෙල්ලමක්ම. ඉතින් එගින්ද අපි පැය තුනම එක දිගට සෙල්ලම් කරලා තමයි ඇටෙන්ෂන් එකෙන් එළියට ආවේ.
ඉතින් අපි දැන් මේ වෙලාව තියෙන්නේ මේ සීසන් එක කාලේ කියන්නේ දෙසැම්බර් වගේ නිවාඩු කාලෙක තමයි අපි මේ ආවේ. ඉතින් දැන් වෙන වගේ දවසක ආවනම් ඊට වැඩිය සෙනඟ අඩුයි. ඉතින් දැන් මේ වගේ සීසන් එක කාලෙත් එහෙම ලොකු පිරිසක් හිටියේ නැහැ. ඒ කියන්නේ මේකට කලින් දවසේ අපි ගෝල්ෆ් ෆෙස් එකේ කාර්නිවල් එකට ගිහිල්ලත් ඒකෙත් බම්පර්ස් වගේ දේවල් තිබුණා. ඉතින් ඒවායේ මේ ගොඩක් සෙනඟ. ඉතින් ඒ වගේ දේවල් වලට සමහරවල් අවුරුදු 3 අඩු බබාලා දාන්න හරි බයයි. ඉතින් නමුත් මේකේ හැම කිසිම රෂ් එකක් නැහැ. නිවාඩු දවසක උනත් කීප දෙනෙක් තමයි හිටියේ. ඉතින් වෙන දවසකදී නම් ඊට වැඩි ආඩු කෙනෙක් තමයි ඉන්න ඕන. කිසිම රෂ් එකක් නැහැ. කිසිම මේ පේරන්ට්ස්ලාට උනත් කිසිලාට උනත් බාහිර කිසිම කරදරයක් නැහැ. හොඳට බබාලාට අතපය දිගෑන්න සෙල්ලම් කරන්න පුළුවන් ෆුල් සේෆ්ටි තැනක්. ඉතින් ඔය ඔයාලට පේන්නේ ඇතුළ එද්දිම තියෙන රීචාර්ජ් කියලා ගහලා පොඩි රෙස්ටෝරන්ට් එකක්. ඉතින් මේකේ කැම ජාති නැහැ. ඩ්‍රින්ක්ස් ඊට පස්සේ කොෆීස් වර්ග විතරයි තියෙන්නේ. ඉතින් දැන් ඔය අපි අදගෙන යනකොට දකුණු පැත්තේ තියෙන පේන්ට් රූම් එක. ඒකට එහා පැත්තේ තව තියෙන පාටි රූම් එකක්. ඉතින් ඒකේ චුටි බබාලගේ බර්ත්ඩේ පාටි උනත් ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඔය ඈත පේන බ්ලූ ස්ලයිඩ් එකක්. ඒක මේ ලොකුම බබාලට විතරයි තියෙන්නේ. මේ ඒක සහ ඔපරේටින් අවස් තියෙනවා. ඒක උඩට නැගලා යන්නනේ චුට්ටක් බයත් හිතන දැක්කම කියන්නේ වැඩිහිටියන්ට උඩට නගින්න දෙන්නේ නැහැ. ඒක නම් කවුරුත් ප්ලේ කරනවා දැක්කේ නැහැ. තාවකාලික සමරකට නවත්තලත් ඇති. ඒ වගේම මේ ඇඩ්වෙන්චර් සෝන් එකේ තියෙන අනිත් විශේෂ කරනවා තමයි මේක ඇතුලේ නර්සින් රූම් වෙනම තියෙනවා. ඒ කියන්නේ චූටි බබාල වගේ ඉන්නවා නම් මේ නර්සින් රූම් එකට ඇවිල්ලා එයාලට ෆීඩ් කරන ඒවා එයාලගේ නැපි චේන්ජින් කරන ඒවා කරන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ සිංක් දෙකක් තියෙනවා. ඊට පස්සේ නැපි චේන්ජින් ටේබල් එකක් වෙනම තියෙනවා. මේ රූම් එක ඇතුලේ තවත් පොඩි රූම් දෙකක් තියෙනවා. ඉතින් මේ රූම් දෙක ඇතුලට ගිහිල්ලා ඔයාලට චූටි බබාල ඉන්නවා නම් කිරි දෙන ඒවා නිදි කරවන ඒවා කරන්න පුළුවන්. ඒක ඇර හොඳ කම්ෆර්ටබල් ෆීඩින් චෙයර්ස් තියලා තමයි හදලා තියෙන්නේ. වගේම ස්ලෝ මියුසික් එකක් යනවා. ඉතින් ඔයාලට චූටි බබෙක් ඉන්නවා නම් එයාවත් බලාගන්න ගමන් අනිත් ලොකු බබාව සෙල්ලම් කරන්න දාන්න පුළුවන්. ඒ වගේ මම කලින් කෝ වගේ මේකේ තියෙන මියුසික් එක අඩු වැඩි කරන්න වොලියුම් බටන් එකක් තියෙනවා. ඔයාලට කැමති දිහට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ බබා මේ නැගගෙන යන එකේ මේක තවත් උඩට යන්න පුළුවන්. ඒක ගොඩක් ටිකක් ලොකු බබාලට තමයි තියෙන්නේ ටොඩ්ලර්ස්ලාට නෙමෙයි. ඉතින් බබා මෙතනින් හරියට නැගලා ගියේ නැහැ. යාට යන්න චුට්ටක් බයයි වගේ කියලා කිව්වා. සහ තේරෙන්නේ නැහැ. ඉතින් ඒ උඩට ගියාම ඒකේ ෂූට් කරන ඒවා තව තව පොඩි පොඩි සෙල්ලම් තියෙනවා. ඉතින් අපිටත් ඒක උඩ නැගලා යන්න බැරි හින්දා අපිට ඒ උඩ ටික වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ලොකු බබාලට නම් මේක උඩ නැගලා හැම උඩ තියෙන සෙල්ලමක් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන ට්‍රැම්පලින් එක ඉතින් මේකත් බබා ගොඩක් ආසයි. ඉතින් මේක ගොඩක් අර මම කලින් කිව්වා වගේ දැන් අපි ගෝල්ෆ්ස් කාන්වලකට ගිහිල්ලත් ඒකේ බවුන්සස් තිබ්බ. හැබැයි සෙනඟ ගොඩයි බබාල ගොඩයි. ඉතින් ඒ වගේ ඒවට දැම්මේ නැහැ ඇත්තටම. මොකද මේ තව කෙනෙක්ගේ ඇඟට යට වෙන්න පුළුවන් සෙනඟ වැඩි හින්දා. ඉතින් නමුත් මේ ට්‍රැම්පලින් එක ගොඩාක් රෙක්ටැංගල් ෂේප් එකට හදලා තියෙන්නේ. ගොඩාක් ලොකු ඒරියා එකක්. ඉතින් මේකත් ටිකක් ලොකු බබාලට තිබුණාට අවුරුදු 3 කෙනෙක් අපේ බබණන් අවුරුදු 3 හින්දා එයා සෙල්ලම් කරා. ගොඩාක් චූටි බබාලා වෙතින් දාන්න අමාරුයි. ඉතින් මේකෙත් ස්පොන්ජ් වලින් හොඳට ඔක්කොම හදලා තියෙන්නේ. එහෙම වැටුණාට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි චූටි බබාලව දානවා නම් අනිවාර්යයෙන්ම පේරන්ට්ස්ලා ළඟ ඉන්න ඕනේ. මොකද දැන් මේකේ ලොකු බබාලත් ඇවිල්ලා සෙල්ලම් කරද්දී ඒ කෙනෙක්ගේ දයාලා ඒකට කරණම් ගහනා වගේ මේක චම් කරන. එතකොට අර චූටි බබෙක් යාලගේ ඇඟට යට වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒකෙ හින්දා චූටි බබෙක් දානවා නම් අනිවාර්යෙන් පේරන්ට්ස් කෙනෙක්ගේ අඩික්ෂන් හැමෝමයි.
ඒ වගේම තමයි දැන් මේ හැම සෙල්ලමක්ම පේරන්ට්ස්ලාට කරන්න බෑ. නමුත් ඉතින් බබාව දාලා එතනින් යාට කියන චූටි බබාලව දාලා යාලට එතන අමාරුයි වගේ නම් අපිට ඒ ට්‍රැම්පලින් එකට උනත් තැනගලා යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර අපිට ප්ලේ කරන්න බැරි වුණාට බබා ගාවට ගිහලා බබාව අරන් එන්න යාව හිටවන්න එහෙම කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් බබා මේ සෙල්ලම් කරන තැනත් හරියට නිකන් වැලි සෙල්ලම් කරනවා වගේ මේක වැලි නෙමෙයි තියෙන්නේ මේක කැසිය සීඩ්ස් කියලා ගහලා තියෙන්නේ ඇට වර්ග වගේක් තියෙන්නේ ඉතින් මේකත් ටෝට්ලස්ලට තියෙන තැනක් නෙමෙයි මොකද අවුරුදු 3ට අඩු බබාලා සෙල්ලම් කරද්දි චුටි චුටි ඇට වර්ග කටේ දාගන්න ඉඩ තියෙනවා ඉතින් ඒකෙ හින්දා මේ පොඩි බබාලට නෙමෙයි මෙතන තියෙන්නේ නමුත් එදා කවලමේ හැමෝම සෙල්ලම් කරපු හින්දා එහෙම ගැටලුවක් නැහැ ඒ අවුරුදු 3 වගේ බබෙක්ට උනත් දාන්න පුළුවන් දාලා දෙමෝපියන්ට ළඟින් ඉඳන් බබාව බලා ගන්න පුළුවන් ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ එයාට ඒකත් ඉතින් අලුත් අත්දැකීමක් ඉතින් මේ ඇට වර්ග ඇත්තටම හරි කම්ෆර්ටබල් අතට කකුලට එහෙම ඇත්තටම ෂොක් කම්ෆර්ටබල් මේක පෙනුමෙන් හැඩයෙන් හරියට උළුහාල්ලට වගේමයි ඉතින් බබා ඒකත් ගොඩාක් එන්ජොයි කරා ඊට පස්සේ අපි ගියේ පේන්ට් රූම් එකට මේක ඇත්තටම පේන්ට් රූම් එක කිව්වට මේකේ පන්සල් කූඩු චෝක් කොළ ඒව මේ මොකුත් නැහැ මේකේ තියෙන්නේ ටේබල් එකේ වෝටර් කලර්ස් වගේ වලින් ටේබල් එකේ වෝල් වල අතින් පෙන්සිල්ස් වලින් අදින් තමයි තියෙන්නේ ඒක තනිකර කළුවර රූම් එකක් ඒකේ දම් පාට පොඩි ලයිට්ස් වගේ උඩ හයි කරලා තිබුණා ඒකත් එක්ක අපේ ඇඳුම් වල තියෙන ලෝගෝස් ඊට පස්සේ පෙන්සිල් සොක්ස් ඒ වගේ හැම දෙයක්ම ලයිට් වෙලා වගේ තමයි පේන්නේ හරිම ලස්සනයි අමුත එක්ස්පීරියන්ස් එකක් ඉතින් මේකට එන්ටර් වෙද්දී කියන අපේ ඇඟේ පාට ගෑවෙන්න පුළුවන් හින්දා මේ ඒප්‍රන් එකක් දෙනවා අනිවාර්යෙන් ඇඳගන්න සහ සොක්ස් වල බිම වැටලා තියෙන කලර් සොක්ස් වල අදින්න පුළුවන් හින්දා වෙනම ස්ලිපර්ස් තියෙනවා ඒවා දාගෙන තමයි රූම් එකට එන්ටර් වෙන්න ඕන ඉතින් එළියේ චුටි බබාලට චිත්‍ර පාට කරන්න කියලා වෙනම ටේබල් චෙයර්ස් දාලා තැනක් තියෙනවා. ඉතින් මේ බබා පාට කරන මේ කොළ එහෙම රිසෙප්ෂන් එකෙන් හරි එහෙම නැත්නම් ඉන්න ඇසිස්ටන්ට් කෙනෙක්ගෙන් හරි එහෙම නැත්නම් ඉස්සරහ මම කලින් පෙන්නුවා රෙස්ටෝරන්ට් එකක් එතන තියෙනවා. ඒ කොළ ගෙනල්ලා බබාලට මෙහෙම පාට කරන්න දෙන්න පුළුවන්.
ඉතින් මේක ඇතුලේ වෙනම වොෂ්රූම් තියෙනවා. ඒකට යද්දී ඔයාලට පේනවා මේ රාවික වෙනම ස්ලිපර්ස් තියෙනවා. අනිවාර්යෙන් ස්ලිපර්ස් යූස් කරන්න ඕනේ. මොකද සොක්ස් තෙමුනොත් ආයෙ අපිට ඇතුලට ඇවිල්ලා සෙල්ලම් කරන්න බෑනේ. සොක්ස් දාගෙන ඉපැ ඇතුලේ ඉන්නේ. ඒක හින්දා සොක්ස් වැට්ටෙන හින්දා අනිවාර්යෙන් ස්ලිපර්ස් දාගෙන තමයි වොෂ්රූම් එක යූස් කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට දැන් පේන්නේ මේ ට්‍රේන් ටුවර් එක. මේක ඇඩ්වෙන්චර් සෝන් එකට ආවත් නාවත් ඔයාලට මේ මේ ට්‍රේන් ටුවර් එක ගන්න පුළුවන්. එක්කෙනෙක්ට රුපියල් 500ක් තමයි වෙන්නේ. ලෙවල් 4 එක වටේ එක යනවා. ඉතින් දැන් අපේ පැතුම් ඉවර වෙලා ඇඩ්වෙන්චර් සෝන් එකෙන් අපි දැන් එළියේ ඉන්නේ. ඉතින් දැන් හවස 4:45 පහ වෙලා තියෙන්නේ. ඉතින් ගොඩාක් බබා එන්ජොයි කරා පැතුම් එක දිගට මෙයා සෙල්ලම් කරා. ඉතින් ඇඩ්වෙන්චර් සෝන් එක උදේ 10 ඉඳලා හවස 8 වෙනකන් තමයි ඕපන්. ඉතින් සමහරක් ලාට ඒක නිවාඩු දින අනුව සති දින අනුව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. චාර්ජස් වලට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඔයාලා එනවා නම් අනිවාර්යෙන් එයාලට කෝල් එකක් දීලා දැනුවත් වෙලා එන්න. ඉතින් ඔන්න ඔහොම අපේ ඇඩ්වෙන්චර් සෝන් එකේ දවස ගෙවුනේ. ඉතින් ඔයාලා දන්න මේ වගේ තවත් ලස්සන ප්ලේ ඒරියා තියෙනවා නම් කොළඹවට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තව මේ වගේ තැන්වලට ගිහිල්ලා කරන ලොග් ඉස්සරහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒ හින්දා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියනවා.